शिक्षा पद की ना गुड़ाक मुखद तेरेनावा शिक्षा पद अंतम की आगे अना अणु हतर दक्वा तीर अणु हतर दक्वा तीर इतकोट दें मकटिया वेन्दीरिए मकटोकिया बंधुरा मकटी वास्तुकिया वेन्दीरिए पीली बंधु सिद्धिय तमी मन तेन कोपन स्वामी हम अंकिया हेमकियात विनकियातर उतर भिक्षु हम कर विधि विशालानूर महावाणे मे वेन्दीरी ऐक आहार पानादी पुलंब आगे ऐ समक मायत सेवन एक्ला इट पास हा मुंदर उदयकाल उदयकाल मे पिंडपाति विशाल पिंडपाति पिंडपाति दी अतर तुरी मे आंध्रोर पेरीसा सेनासन चारिकाव्यन वकील अदुणत कर्ण विहारस्थान आवड़पा पुडा अविधुला बलनमें मिहटत्व हा मुद्र पुडा पुडाट गिना किलानी ये अविधुला बलन बलन अर हा मुद्रे कोट गिया दीन कोट यान कोट कुहमारी मे अर अर यालू अर यालू हा मुद्र अंगे वेन्दीरी मे अर आंध्रो दखला दुरी मेनो दखला मे यहांध्रोर गावट अविल अरविधिट कटिंपि चालेसी चेप्पंपि चालेसी कटिंपि ओड्डी निमित्त आकाशे कियानी मे कटे कटे कियला कियानी कटे प्रदेश इन प्रदेश कियने कनी सेलेव्वा वालिगे सेलेव्वा मायतुन सेवने किरीमट सुदुसु विधियट शरीरे हरेव्वा मे निमित्त पहल करा एंगेव्वा एतकोट ईट पास्से हामुदुरोंडे सकेयक ऐति वुना सकेयक निसक वुना ඒකාන්තයෙන්ම මේ කුටියේ ඉන්න හාමුදුරුව මේ වැඳිරියේ සමග මවිතුන සේවනය කරනවා කියලා මේ හාමුදුරුව හැංගිලා බලාගෙන හිටියා. ඊට පස්සේ හාමුදුරුවන උදේ කාලයක් පින්ඩපාතේ කරගෙන ආවා. පින්ඩපාතේ කරගෙන ඇවිල්ලා මේ අර වැඳිරියට දුන්නා. ඇවිල්ලා හිටන් මේ ආව ඇවිල්ලා හිටන් මේ පින්ඩපාතේ එක කොටසක් කර වැඳිරියට දුන්නා. දීලා ඒ වැඳිරිය අනුභව කරා. අර විදිහටම ඉතින් ඒ වැඳිරිය මවිතුන සේවනය කිරීමට अग प्रसंग यमु कला इतकोट मे ये धीरे इकला मैत सेवन इकला से अर हा मुद्र इलेट मुखाध हा मुद्र को अड़े की मे भाग्य शिक्षा पद पड़ तीन अने मे कीवा किस्सा हो सो मकटे साधी सामक मैत सेवन ऐकेगा इतकोट पांडित करुत्की अंडवा सच्चंगा सो भगवत शिक्षापदम पाण्यत्तं तांचको मनुष्यत्या नोच तिराचान गता ओ शिक्षापद अतिन हेत्तहांद्रोनी यदि मनुष्य स्त्री समगम सेवने किरीमन वेन्द्रीय समग पाकिल नैनी आंध्रो मे आंध्रोने कटभागि निंड कीर मे ओका मेका एक वेनसाक ने मेक मे आंध्रोने गेलपे नैनी अणुल नैनी प्रतिरूप नैनी अष्टमकमग्नि अकपाईनी नुकलयुत्तग्नि कील मे 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 गौरवनीय शासने अय होम करे की ओण्डो सिद्धि वचने वचने मंतोरा मे भागी हसे दवा गिया वो चोदना वो आंदोलन गिया मे स्वामी हसी हरहा इसे मे सिद्धि भागी हंस मे हांद्रोर कैंदवेला इक हामुद्रंग कैंदवेला है सच्चंकीरत्वां बिक्कु मक्कटिया मेतुनां धम्मं पति सेवी उभांसे मे वेन्दीरी कसम मैथुन सेवने करा किलांद्रो थी एत्र जनगात्र यांडवत्ंड शिवर एरवत् ओ सच्चं सान सो इतकट भाग्यंसे अणुच्चव्यांग आदिवस अलचो मे गर्रा किरी मे विधीट करला
අර උපමා ටිකක් කීවා අර ඉස්සෙල්ලා පළවෙනි එකේ සුදින් හාමුදුරන්ට කියපු ටික ඒකේ භයානකකම බරපතලකම නීචකම ඔක්කොම කීවා කියලා තවදුරටත් කීවා රසද් ධම්මං ගාම ධම්මං ආදී විසියට එතකොට නොයෙක් ආකාරයෙන් ඒ වරදේ තියෙන බරපතලකම කියලා ඒවා නොකරන එකේ උතුම්කමත් කියලා භාග්‍යතුන් වහන්සේ ඔන්න භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා අර ශික්ෂාපදයට තව කොටසක් එකතු කළා එතකොට ඒත් අර දසකාරණයම තමයි සංඝ සුට්ටුතාය සංඝ පහසුතාය අනාදී වශයෙන් දසකාරණයක් මුල් කරගෙන දසාර්ථයක් බලාපොරොත්තු වෙ පණවන්නේ කියලා අර ශික්ෂාපදයට කොටසක් අනුප්‍රඥප්තියක් එකතු වුණා දෙවෙනි ප්‍රඥප්තියක් ශික්ෂාපද කොටසක් එකතු වුණා එතකොට කොටස එකතු වීමෙන් දැන් ওই අනුප්‍රඥප්තිය කියන දෙවෙනි පැනවීම එකතු වීමෙන් සමහර ශික්ෂාපද බුරුල් කරනවා සමහර ශික්ෂාපද තද කරනවා දැන් මේ පළවෙනි පරාජිකාව තද කරලා තියෙන්නේ මේ අනුප්‍රඥප්තිය යම් කිසි භික්ෂුවක් මේ අඩුම වශයෙන් තිරස්චානගත තැනැත්තියක සමග නමුත් මේ මෛතුන සේවනය කිරීමෙන් පරාජිකා වුණා වෙනවා ඒක කර්ම ඒක උද්දේශ සමසික්කතා කියන ඒ උපසම්පදා භික්ෂුන් වහන්සේලා සමග කරන ඒ කටයුතු වලට විනය කර්ම වලට ඒක කම්ම ඒක උද්දේශ පාමොක්කු දෙසීමට සමසික්කතා සමව ශික්ෂාවේ සීල ශික්ෂාවේ හැසිරෙනවා කියන එකට අදාළ නැහැ ඉවත් තුන අසංවාස කියන්නේ ඒකයි. වන්න භාග්‍යතුන් වහන්සේ මේ විදිහට භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපදය පැනවන ලද්දේ වෙයි කියලා එක නතර කරා. ဒုတိය පඤ්ඤාත්ති දෙවෙනි පැනවීමයි. මක්කටි වත්තු නිට්ඨිතං වැන්දිරිය පිළිබඳව සිද්ධිය නිමයි නිම කරන ලදී. සන්තත භානවාරෝ. එතකොට කියන දැන් මේවා දැන් අපට අතෙන්ද එනකොට දැන් අට කතාවට ආවට පස්සේ ගොඩාක් සංකර දේවල් තියෙනවා ඈ. ගොඩාක් සංකර දේවල් දැන් මේවා මේ අපට ගල් දුවින්නකොට නම් කියවා දැන් අපි අම්පාරේ ඉන්නකොට ඒසානසගාව කියනකොට මේවා පොඩි නම ටිකක් බලා ගන්නකෝ කියලා දැන් සානංශ කියලා මේ කොටස කියලා ඒකට තමයි අපහු වෙන්නේ. හැබැයි ගල් දුවේ කියනකොට සෝමානන්ද සානංශ එහෙම නැහැ ඔක්කොම විස්තර කරලා දෙනවා. හරියටම විස්තර කරනවා. මේ වගේ මේ තේනකෝපන සවන තව සිද්ධියක් නะ සාන්තත භානවාරෝ කියලා කියන්නේ සාන්තතේ කියන්නේ ඇතිරිල්ලක්. බණවර කියලා කියන්නේ බණවර කියන එක තමයි. ඒකේ බණවරක් තියෙනවා. එතකොට මේ කියන තේනකෝපන සමයනේ සමයයි කියලා වන පටන් ගන්න වජිපුත්‍රක භික්ෂුන් වහන්සේලා යාවදත්තං භුංජින්සු යාවදත්තං සුපින්සු යාවදත්තං නායින්සු යාවදත්තං ඔන්න විස්තර කරනවා කැමැිතාක් අනුභව කරා කැමැිතාවක් නිදාගත්තා කැමැිතාවක් නානව කරනවා ඒ කටයුතු කරනවා ඒ විදිහටම කරලා මොකද කිව්වේ කරේ අයෝනිසෝ මානසිකාරීත්ව නුනුවණින් රාගයේ වැඩෙන විදිහට මෙනෙහි කරලා උපසම්පදා ප්‍රතික්ෂේප නොකොට අමාරු බව ප්‍රකාශ නොකොට උපසම්පදා සිය රැකීම මෛතුන සේවනය කළා. ඉතින් පස්සේ කාලේ එහෙම ඉඳලා මොකද උනේ? මේ ඥාතීන් නැතිවීමෙන්, භෝග නැතිවීමෙන්, රෝග ඇතිවීමෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා කීවා මේ ආනන්ද හාමුදුරුවනේ අපි බුදුරජාණන් වහන්සේ ගරහා කරන්න ඕන නොවෙමු, ධර්මයට ගරහා කරන්න ඕන නින්දා කරන්න ඕන නොවෙමු, සංඝයාට ගරහා කරන්න ඕන නින්දා කරන්න ඕන නොවෙමු. මේ අපි අපටමයි ගරහා කරන්නේ, අපටමයි නින්දා කරන්නේ, අපි තමයි කාලකාන්නේ, අපි තමයි පින් නැති ඇත්තෝ. මෙච්චර මේ ශාසනේ මනා ශාසනේ පැවිදි වෙලා දිවිහිමියෙන් පිරිසිදුම බ්‍රහ්මචාරියවරක් ගන්න බැරි වුණා නම් බැරි වුණානේ ඒ නිසා අපිමයි කාලකන්නේ කියලා එතකොට කියන ඉදානිච්චි ඉදානිච්ච අපි ආනන්දහාමුදුරනේ දැන් වුණත් අපි භාග්‍යතුන් වහන්සේ සමීපේ නැවත පැවිද ලබන්නේ නම් උපසම්පදාව ලබන්නේ නම් විදර්ශනා භාවනා කුසල ධර්මයන්ට දිවා රාත්‍රී දෙකේ බෝධිපාක්ෂික ධර්ම කියන මේ ධර්මවල යෙදී වාසය කරන්නේ මුණන් අනේ ආනන්දහාමුදුරනේ මේක භාග්‍යතුන් වහන්සේ මතක් කරන්නකෝ කියලා දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ඔන්න ගිහිල්ලා කිව්වා මේ සිද්ධිය මේ අත කියන එක කිව්වා ඉතින් භාග්‍යතුන් වහන්සේ තරහ යන්නේ සැර වුණා කියන්න බෑද අට්ඨානමේ තං ආනන්දෝ අනවකාසෝ යන් තථාගතෝ වජ්ජීනං වා කියලා භාග්‍යතුන් වහන්සේ ආනන්ද තථාගතයන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පණවන ලද පරාජිකා ශික්ෂාපදයක් තියෙනවා නම් ඒක වජ්ජි නිසා හරි වජ්ජි පුත්‍රකෙන් නිසා හරි ඒක අයින් කරනවා කියලා දෙයක් තියෙනවා නම් ආනන්ද ඒකට අවකාශ නැහැ ඒකට ඉඩක් නැහැ කියලා ඔන්න භාග්‍යතුන් වහන්සේ ඒකට තවන දැන් ඒ ශික්ෂාපදයට පටන් පරාජිකාවට තවත් ප්‍රඥප්ති කොටසක් එකතු වුණා. තව සංස්කරණයක් සංශෝධනයක් වුණා. ඒකට කියනවා සෝ ආගතෝ න උපසම්පාදේතබ්බ. එතකොට කියනවා මේ මෛතුන සේවනය කරලා ආවොත් එයා ආයේ උපසම්පදා කරන්න බෑ. ඒකට පැවිදි කරන්න බෑ කියලා එකක් නෑනේ. දැන් මේ කියන්නේ ඒකනේ සෝ ආගතෝ න උපසම්පාදේතබ්බ. පරාජිකාවලා ගියා නම් ඒක ඉතින් සාසනෙ ඉඳලමත් පුළුවන්.
පරාජිකා වුණා නම් ශාසනේ ඉතින් ශාසනේ උපසම්පදා ප්‍රතික්ෂේප කරලා ප්‍රතික්ෂේප කරන්න දෙයක් නැහැ ඉතින් මොකද ලැජ්ජා වහ ගන්න ප්‍රතික්ෂේප කරනවා කියලා බොරුවේ කරලා කරලා පැවිදි වෙන්න මේ උපස මේ සාමනෙර කෙනෙක් වශයෙන් ආය දහසිල් ලරන් ඉන්නත් පුළුවන් යෝචකෝ බික්කෝ සික්කං පච්චක්ඛය දුබ්බල්ලයන් ආවේකත්වා යංහා මුඳුරු කෙනෙක් උපසම්පදා ප්‍රතික්ෂේප කොට මට රකින්න අමාරුයි කියලා අමාරු බව ප්‍රකාශ කොට මෛතුන සේවනය කරලා ආවනම් යාව නැවතවතාවක් පැවිදි කරන්නත් පුළුවන් උපසම්පදා කරන්නත් පුළුවන් ඒවංච පන භික්කවේ ඉමං සික්ඛාපදං උද්දේශේයාත මහණෙනි මේ ශික්ෂාපදේ මෙසේද උසදීමට ලක් කරව යෝපන භික්කු භික්කුණං ඔය ශික්ෂාපදේ අලුත් උනා තව ටිකක් යම් භික්ෂුවක් උපසම්පදා සීලයට පැමිණියේ ඒ උපසම්පදා ප්‍රතික්ෂේප නොකොට අමාරු බව ප්‍රකාශ නොකොට මෛතුන ධර්ම සේවනයේ අඩු වශයෙන් තිරසනගත තැනැත්තියක සමග නමුත් මෛතුන සේවනයේ කෙරේද පරාජිකා වූයේ සංඝවාසයට නුසුදුසුයේ වෙයි සංඝවාසයට එතකොට දැන් මේකේ ඔය දුබ්බල්ලයන් අනාවේකත්වා කියලා මේ ඒක ප්‍රමාණවත් නෑ අනේ මාට උපසම්පදාව රකින්න අමාරුයි කියලා මෛතුන සේවනය කරා කියලා හැම බුරුලක් නෑ ඒක නිකන් අර පදයක් විදිහට දාලා තියෙනවා දුබල බව අමාරු බව ප්‍රකාශ නොකොට හරි ශික්ෂා උපසම්පදා ප්‍රතික්ෂේප කළා නම් එයාට ඊට පස්සේ උපසම්පදාව නෑනේ ඊට පස්සේ මෛතුන සේවනය කළොත් නැවතවතාවක් සිවුරු ඇරියේ හෝ වේවා නොඇරියේ හෝ වේවා ආය උපසම්පදාව ගන්නට පුළුවන් තුන්වෙනි ප්‍රඥාප්තිය අනුප්‍රඥාප්තිය ඔන්න දැන් වචන ටික තෝරාගෙන තෝරාගෙන දැන් ශික්ෂාපදේ සම්පූර්ණයි ආය ශික්ෂාපදයට එකතු වෙන්න දෙයක් නෑ ඔන්න ශික්ෂාපදේ සර්ව සම්පූර්ණයි ඔන්න දැන් පළවෙනි එක පෙන්නනවා යෝ පණ ඉති යෝ පණ කියලා කියන්නේ යෝ කියන්නේ යම් කියන එකනේ යෝ යම් යා දිසෝ යතා ජාච්ඡෝ යතා යුත්තෝ යතා ජාච්ඡෝ යතා චච්ඡෝ නෙවෙයි ඈ යතා ජාච්ඡෝ යතා නාමෝ යතා ගෝත්තෝ යතා සීලෝ යතා විහාරි යතා ගෝචරෝ තේරෝවා නවවා මජ්ජිමවා ඒසෝ උච්චති යෝ පණ යෝ පණ යනු යමෙක් ඒ කියන්නේ යම් බඳු යම් ආකාරයක නියලුනේ යම් ආකාරයේ ජාතිය ඇත්තේ යම් ආකාරයේ නම් ඇත්තේ යම් බඳු ගෝත්‍ර ඇත්තේ සිල් ඇත්තේ විහරණ ඇත්තේ ඊළඟට යමාචරයේ ගොදුරු කියන ගොදුරු ගාම ආදි වශයෙන් එහෙම ඇත්තේ ඒකේ හාමුදුරුවොත් අවුරුදු 10ක්ම ගිය තෙරුණාසමක් වෙන්න පුළුවන් 10යි 5යි 4 කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් 5ටත් අඩු කෙනෙක් වෙන්න පුළුවන් උපසම්පදායෙන් වස් ඒ කොහොම හරි හාමුදුරු කෙනෙක් උපසම්පදා හාමුදුරු කෙනෙක් බික්කෝ කියන එකේ අර්ථ 11ක් කියනවා බික්ක කෝති බික්කු භික්ෂාව ලබන නිසා භික්ෂුව ඊළඟට පිණ්ඩපාතයේ යමනමැති භික්ෂාචාරියට පිළිපන් නිසා එළඹුණු නිසා භික්කු ඊළඟට කපපු රෙදි දරන නිසා භික්කු හැඳින්වීම මාත්‍රයෙන් භික්කු පටිඤ්ඤාය තමා කියනවනේ ද කවුද ඔහෙ ඉන්නේ මං හාඳුරු කෙනෙක් ආන්නේ වගේ ප්‍රතිඥා කරන්නේ මම භික්ෂුවක් ඒ භික්කෝති භික්කු ඒ කියන්නේ ඒ භික්කු උපසම්පදායෙන් උපසම්පදාවනේ 427641 ආන්නේ හාඳුරුරු ඊළඟට සරණාගමනෙන් උපසම්පදාව මුල් අවදියේදී ඒත් භික්ෂුව කියන්න පුළුවන් භද්‍රෝ භික්ඛු සීලාදී භද්‍ර ගුණයන්ගෙන් යුක්ත සාරෝ භික්ඛු සීලාදී සාරයන්ගෙන් යුක්ත සේකෝ භික්ඛු අරහත් ඵලයට මෙහා පැත්තේ ඉන්න භික්ෂු අසේක භික්ඛු රහත් වෙච්ච භික්ෂුව ඊළඟට කියනවා දැන් වර්තමානයේ පවතින ආකාරයට සමගිව සංඝයා විසින් ඤත්ති චතුර්ථ අකෝපයනෝ මේ විනයට අනුකූලව ක්‍රමයෙන් උපසම්පදාව වූ භික්ෂුව පත්‍රයායන් බික්කෝ සමග්ගේ එතකොට දැන් මෙතන ගත්තට පස්සේ ඤත්ති චතුර්ථ කර්මයෙන් සාසනානුලෝමිකව උපසම්පදා වෙච්ච භික්ෂු කියලා ගන්නට පුළුවන් මෙතන අදහස් කරනවා කියලා. සික්ඛා තිස්සෝ සික්ඛා ශික්ෂා තුනක් තියෙනවා අදි සීල ශික්ෂාව අදි චිත්ත ශික්ෂාව අදි ප්‍රඥා. අදි සීල ශික්ෂාව කියන උපසම්පදාව අදි චිත්ත ශික්ෂාව කියලා කියන අෂ්ට සමාපatti අදි ප්‍රඥා ශික්ෂාව කියලා කියන විදර්ශනාව. තත්‍ර යායන් අදිශීල සික්ඛා. ඒතර මෙතන අදහස් කරන්නේ ඒමේ අදිශීල ශික්ෂාවයි. සාජීවං කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂාපදයක්. ඒක සහජීවං කියන එකනේ. ඒ සමග එකට වාසය කරනවා කියන අර්ථයෙන්. සීලයත් එක්කනේ භික්ෂුවක් වාසය කරන්නේ. තස්මින් සික්ඛති. ඒ සීල ශික්ෂාවේ සිහික්මෙනවා. ඒ නිසා සික්ඛා සාජීව සමාපන්නෝ කියලා කියනවා. ඊළඟට සික්කං අපච්චක්කාය දුබ්බල්ලෙන් අනාවේකත්වා කියලා කියන්නේ අතිබික්කවේ දුබ්බල්ලයාවක මංචේව සික්කාපච්චක්කා සික්ඛාත පච්චක්කාතා
අතිබික්කේ දුබ්බල්ලයාවේ කම්මං චේව සික්ඛාච පච්චක්ඛාතා මහණෙනි දුබලව ප්‍රකාශ කිරීම පමණක් තියෙනවා ශික්ෂා ප්‍රතික්ෂේප කිරීම නොවන ඊළඟට කියනවා දුබ අමාරු බවක් ප්‍රකාශ කරනවා ශික්ෂා ප්‍රත්‍යක්ඛානයයි ප්‍රතික්ෂේපය දෙකම එකට සිද්ධ වෙන ක්‍රමයකට තියෙනවා එතකොට කියනවා දුබ අමාරු බව ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා අහන උපසම්පදාව රැකීම ඒ වගේම මේ උපසම්පදා ප්‍රතික්ෂේප නොකිරීම එතකොට නම් මේ සාසනේ හාමුදුරු කෙනෙක් කොන්න සාසනේ ඉන්න බෑ කියලා හිතිලා ශ්‍රමණ භාවයෙන් චුත වෙනු කැමැත්තේ භික්ෂු භාවයට කල කිරෙමින් ආත්‍යර යමින් පිළිකුල් කරමින් ගිහි භාවයේ ප්‍රාර්ථනා කරමින් උපාසක භාවයේ ප්‍රාර්ථනා කරමින් ආරාමේ කැපකරුකම ප්‍රාර්ථනා කරමින් ශාමණේර භාවයේ ප්‍රාර්ථනා කරමින් තීර්ථකාරා තීර්ථක බව ප්‍රාර්ථනා කරමින් තීර්ථක ශාවක වීම බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනා කරමින් ආශ්‍රමණ භාවයේ පාරායිකා වීම බලාපොරොත්තුෙන් දෙවෙනි එකත් එහෙමයි අසක්්‍යුක්ති භාවය කියන්නේ ඔන්න ඔය විදිහට බුද්ධං පච්ච යන්නෝනාහං බුද්ධං පච්චක්කේ යන්ති වදත් වදාති එතකොට මම උපසම්පදා ප්‍රතික්ෂේප කරන්නේ නම් කියලා කියන අගවනවා ඒවම්පිකෝ භික්ඛවේ දුබ්බල්ලයාවේ කම්මංචේ හෝති සික්ඛාච අපච්චක්ඛාතා එතකොට මේ උපසම්පද මේ උපසම්පදා ප්‍රතික්ෂේප කිරීමට තියෙනවනේ චිත්තං කෙත්තං ච කාලෝච පයෝගෝ පුග්ගලෝ තථා විජානනං ති සික්ඛාය පච්චක්ඛානං චලංගිකං කියලා උපසම්පදා ප්‍රතික්ෂේප කිරීමට කාරණා හයක් සම්පූර්ණ වෙන්නට ඕනේ ඒ කාලෝච කියලා කියන්නේ මේ වර්තමාන කාලයෙම කරන්නට ඕනේ මම හිතනවා නැත්තම් උපකල්පනය කරනවා මම ශික්ෂා ප්‍රතික්ෂේප කරන්නේ නම් මම ශික්ෂා උපසම්පදා ප්‍රතික්ෂේප කෙලෙමි මම ශික්ෂා ප්‍රතික්ෂේප කරන්නේ මි ආදී වශයෙන් එහෙම බෑ වර්තමාන කාලයෙන්ම කියන්නට ඕනේ. ඒකයි ඒ කියන්නේ මේ යන්නෝනා මම බුදුරජාණන් ප්‍රතික්ෂේප කරන්නේ නම් කියනවා අර අමාරුකම් කියලා මට අමාරුයි ශාසනයෙන් ආදී වශයෙන් කියලා. මේ විදිහට දුබලව ප්‍රකාශ කිරීම විතරයි ශික්ෂා ප්‍රතික්ෂේපයක් වෙන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරන්නේ නම් නේ කියලා නේ කියන්නේ. ඒකයි කියන්නේ. ඇත්තටින් උපස මේ උපසම්පදා ප්‍රතික්ෂේප කරලා ගිහි ගෙදරට යන ආයතින් ලොකු දුකක් විඳිනවා. ඒගොල්ලෝ ඉතින් ඒක මේ විශාල දුකක ඉන්නේ. සමහර අය පන්සල් වලින් පවා පැවිදිවම් සිවුරැරලා ගිය හාඳුරුවරු කියලා තියෙනවා මේ හාඳුරු කෙනෙක් කියනවා මේ නාන කොටවත් අඳින ගලවන්න එපා කියලා කියනවා. ඒ තරම් ඇත්තටින් ලොකු මහා දුක් ගොඩක් අරගහ ගන්න එකක් නේ කරන්නේ. දැන් ගිහියන්ට නම් ඕක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ අර කරවිල වැටිච්ච පණුවාගේ ඔය යනවා. නමුත් අර විශේෂයෙන් අරණ්‍ය සේනාසන වල පැවිදි වෙලා ඉඳලා යන කෙනා තමයි ගොඩාක් බලපාන්නේ. මොකද ග්‍රාමාන්තර සේනාසන වල සාමාන්‍ය තත්ත්වයන්නේ පවතින්නේ. අර හැම බ්‍රහ්මචර්යාවක් හැම රැකලා ගිහිල්ලා මේ හුදෙකලා වෙලා ඉඳලා සිවුර ඇරියට පස්සේ තින් ලොකු පීඩනයක්. හැබැයි තින් අර මෙහෙමත් ඇති දැන් ඔය දැන් මේ සිවුර ඇරලා යනකොට අර මේ ඉන්න කොටත් මහානක මේ තොරතුරු නැතුව ඉඳලා යන කට්ටියට ඒගොල්ලෝ සිවුර විතරනේ වෙනස. ඒ නිසා අනිත් අය නම් ඉතින් ලොකු පීඩණයක ඉන්නවා ගිහිල්ලා. ඇයි අර මානසිකත්වේ වැඩ කරනවනේ ඉතින්. සාසනේ ඉන්නකොට හැමදේම ලැබෙනවනේ ඉතින් නේද? තනියෙන් කුටියයි තනියෙන් ටොයිලට් බාත්รูම් දාන ටික ලැබෙනවා. වැඳ වැඳ දෙනවා. ඈ එහෙමනේ. ඉතින් ඒක යාන වාහන වලින්මයි යන්නේ එන්නේ. වාහනයක ගියත් සීට් එක දෙනවා දැන් ගිහි සිවුර ඇරියා කියලා එකපාරට මානසිකත්වේ වෙනස් වෙන්නේ නැහනේ චුට්ටක් වැඩි කාලයක් යනකොට නම් හරි යනවා ඇති සාමාන්‍යයෙන් අවුරුද්දක් හමාරක් යනකොට ඊට මෙහා පැත්තේදී අර දෙක සංසන්දනය වෙන මනසට ඒ කැපී වෙන වෙනස දැනෙනවානේ අර ඉතින් ගොඩාක් සල්ලි තියෙන අයත් නම් මං හිතන්නේ ලොකුවට දැනෙන්නේ නැතු ඇති මොකද ඕන තරම් සල්ලි තියෙනවා කුණු කොල්ලට යාන වාහන තියෙනවා හිතන හිතන දේවල් කරන අතට මේ පැත්ත මතක් වෙන්නේ නැහනේ දැන් සිවුර ඇරලා ගිහිලා රැකියාවක් හොයාගන්න මට්ටමේ ඉන්නවා ගෙයක් දොරක් හදාගන්න ඕන කියන මට්ටම අන්න ඒ වායේ කෙනෙකුට මං හිතන්නේ ලොකු පීඩනයක් ඇති සාල පීඩනයක් ඇති ආතතියක් ඇති එහෙම ගියාට පස්සේ ඉතින් එහෙම සමහර අය අවුරුදු 50 60 වෙලා සිවුර ඇරලා යන අවස්ථා තියෙනවා සාසනේ ඉන්නකොට මොන තරම් නිදහසක්ද ඉතින් ඉතින් තවත් ආකාර ගොඩක් තියෙනවා මේ ශාසනයේ ශික්ෂා උපසම්පදාව ආරක්ෂා කරනවා කියන එක අමාරු බව කියන ආකාර තවත් කීපයක් තියෙනවා ඉතින් මොකද කියන්නේ මේ කියන්නේ ගිහි භාවයේ ප්‍රාර්ථනා කරමින් පරාජිකාවේ ප්‍රාර්ථනා කරමින් අර විදිහට කියනවා මම
ධර්මයේ ප්‍රත්මේ බුදුරජාණන් වහන්සේ පළවෙනි කී කියාරු විදියට බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේම් නම් ධර්මයේ ප්‍රතික්ෂේප කරන්නේම් නම් අර ටික සමානයි. ඒ කියන්නේ අමාරුයි කියන ටිකේ විදියට තියෙනවා එතකොට. ඈ ඒ විදියට කියනවා තවදුරටත් අසක්‍ය පුත්‍ර භාවයේ පත්වන්නේ නම් සංඝයා ප්‍රතික්ෂේප කරන්නේම් නම් උපසම්පදා ප්‍රතික්ෂේප කරන්නේම් නම් විනය ප්‍රතික්ෂේප කරන්නේම් නම් ප්‍රාතිමෝක්ෂ ප්‍රතික්ෂේප කරන්නේම් නම් පාමක උදෙසීම ප්‍රතික්ෂේප කරන්නේම් නම් උපාධ්‍යයන් වහන්සේ ආචාර්යයන් වහන්සේ සද්දි විහාරිකයන් වහන්සේ අන්තේවාසිකයන් වහන්සේ සමාන උපාධ්‍යායකයන් වහන්සේ සමාන ආචාර්යයන් වහන්සේ සබ්‍රහ්මචාරීන් වහන්සේ ගිහි වන්නේම් නම් අරවා ප්‍රතික්ෂේප කරන්නේම් නම් ඊළඟ පිළිගැනීම වශයෙන් තමයි ගිහියෙක් වන්නේම් නම් උපාසකයෙක් වන්නේම් නම් ආරාමිකයෙක් වන්නේම් නම් ඔය විදිහට සාමණේරයෙක් වන්නේම් නම් තීර්ථයෙක් වන්නේම් නම් තීර්ථක ශ්‍රාවකයෙක් වන්නේම් නම් ආශ්‍රමණයෙක් වන්නේම් නම් ඔය විදිහට කියන දැන් එතනත් කියන්නේ අමාරුකම කියනවා තාම අර පරොක්කාවෙන් කියලා බෑ ඔය පරොක්කාවෙන් කියන්නේ වන්නේම් නම් කියලා හැම් බෑ ඍජුව කියන්නේ වක්‍රව කියලා හරියන්නේ තවදුරටත් වෙන එක ඉදින් මම ආසක්‍ය පුත්‍රයෙක් වන්නේම් නම් ඉදින් මම ධර්මයේ ප්‍රතික්ෂේප කරන්නේම් නම් තවත් ආකාරවලින් කියනවා ඒ කියලා හරියන්නේත් නැහැ බුදුරජාණන් වහන්සේද ප්‍රතික්ෂේප කරන්නේම් නම් ඔය තවදුරටත් කියනවා එතකොට ඒ විදිහට ගිහිල්ලා ගිහිල්ලා ඒ එහෙම කොහොමවත් බෑ එතකොට නේද හන්දාහන් ඒතර තවත් පදයක් දාලා කියනවා එසේනම් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේම් නම් හෝති මේ හෝති හෝති මේ බුද්ධං පච්චක්කේයං කියලා කියනවා. එතකොට ඒ කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේපේත් කරන්නේම් නම් කියන එක මා විසින් ඒ විදිහට ඒත් කියනවා. ඊළඟට තව දුරටත් කියනවා මොකද්ද? ඔන්න අමාරු බව කියන ආකාර තියෙනවා. තව විදිහට අම්මා මතක් වෙනවා, තාත්තා මතක් වෙනවා, සහෝදරයා මතක් වෙනවා, සහෝදරිය මතක් වෙනවා, පුතා මතක් වෙනවා, දියණිය මතක් වෙනවා. එක එක කතාන්දර තියෙනවා. එතකොට මේ තව තියෙනවා මේ අජීවී සම්පත් මතක් වෙන එකක් තියෙනවා නියන්ගව මතක් වෙනවා මේ වතු වතු පිටි මතක් වෙනවා රත්තරන් තින මතක් වෙනවා ශිල්පේ මතක් වෙනවා පෙර කතා කරපු කියපු දේවල් ඇයි තමන් හිතවත්කමින් ඥාති ආදීන් එක්කලා ඒවා මතක් වෙනවා ඒ නිසා මට යන්න හිතෙනවා කියලා විදිහට තියෙනවනේ නේද සාමාන්‍ය දේවල් ඉතින් මේවා දැන් ගොඩක් අය නම් යන්නේ මේ අම්මට සලකන්න දෙනවා තාත්තට සලකන්න දෙනවා කියලා ඒ දාලා තමයි යන්නේ ඉතින් ඉතින් තවදුරටත් කියනවා කලකිරලා ශාසනය මොකද ශ්‍රමණ භාවයෙන් චුත වෙන කැමැත්තෙන් මේ දෙකම එකට කරලා අසක්‍ය පුත්‍රි භාවය ප්‍රාර්ථනා කරමින් මේ මට අම්මා ඉන්නවා මා විසින් අම්මා පෝෂණය කළ ඔක ඉස්සර දැනගන්න එපා අම්මා මෙයා මහනුවරට පස්සේ අම්මා පහළ වුණේ පිතා මේ ආත්ති සෝමය මා තාත්තා ඉන්නවා යා තාත්තා පෝෂණය කළ යුත්තේ මමයි මා විසිනුයි කිය කිය ඔන්න විදිහට යනවා සහෝදරයා ඉන්නවා සහෝදරිය ඉන්නවා ඒ විදිහට ඇවිල්ලා ඊළඟට මගේ පොතෙක් ඉන්නවා බලා ගන්න තියෙනවා මගේ නෝනා ඉන්නවා නෝනා ඉතින් කල්ලාතු බලා ගන්න බෑ දැන් දෙය මතක් වෙ නෝනා ඉන්නවා වගේ ඒ කියන්නේ ඒ විදිහට කියනවා ඥාතින් ඉන්නවා ඒත් මාව බලා ගන්න දැන් ඒ විදිහටත් කියනවා එතකොට මම නැත්තම් දැන් ඔය තියෙන දැන් ඥාතකාමේ යත්ති තේමයා පෝසේතබ්බා කියලා කියන්නේ එතන කියන්නේ මා විසින් ඥාතිහු පෝෂණය කළ යුතු රැකිය යුතුයි අන්න ඒක ඒ වගේ මට වගකීමක් තියෙනවා කියලා එහෙම අන්න ඒ විදිහට කියනවා ඊළඟට මේ කියන අම්මා ඉන්නවා අම්මා මාව බලා ගනීවි ඔය කියන්නේ අන්න ඒවා තමයි තාත්තා ඉන්නවා තාත්තා මාව පෝෂණය කරන බලා ගන්න ඒක අනිත් පැත්ත යනවා එතකොට ඉස්සෙල්ලා කිව්වේ අම්මා බලා ගන්න මට තියෙනවා තාත්තා බලා ගන්න මට තියෙනවා කියලා එහෙම යනවා ඊළඟට කියන අපේ අම්මා ඉන්නවා අම්මා මාව බලා ගනීවි මට එහෙම මොකුත් වෙන්නේ නැහැ සිවුරේරිය කියලා තාත්තා ඉන්නවා තාත්තා මාව බලා ගනීවි ඔය විදිහට මට ඉතින් මේ ගොඩ මට කුඹුරු තියෙන ඒවා මට ජීවත් වෙන්න ඇති ඒවා කරලා ජීවත් වෙනවා කියලා ඔය විදිහට එක එක ආකාරයෙන් යනවා එතකොට දුක්කරං කරණ්ඩාමයි දුච්චරං හැසිරෙන්ඩ අමාරුයි මේ ශාසනේ මට අමාරුයි උත්සාහ කරන්න අමාරුයි මට ශාසනේ ඇලීමක් නැහැ ශාසනේ ඔය විදිහට කියලත් ඔය හැමතැනකම කියන්නේ මොකද අමාරු බව විතරක් ප්‍රතික්ෂේප අමාරු බව පමණක් ප්‍රකාශ කරනවා මේ ශික්ෂාප්‍රත්‍යක්ඛානේ ඔන්න ඊළඟකේ කියනවා අමාරු බවත් කියනවා ශික්ෂාප්‍රත්‍යක්ඛානයත් වෙනවා ඒ කොහොමද කියලා තෝරනවා ශාසනේ කලකිරලා ශ්‍රමණ භාවයෙන් ඉවත් වෙනු කැමැත්තෙන් මොකද කියන්නේ අසක්‍ය පුත්‍ර භාවං ඒතර අසක්‍ය පුත්‍ර භාවය කැමැති වෙමින් බුදුරජාණන්සේ ප්‍රතික්ෂේප කරමියයි කියනවා අන්න කෙලින්ම කියන පච්චක්ඛාමි යදි පච්චක්කේයං පච්චක්කේයං යන්නෝනාහං පච්චක්කේයං ඒව නැහැ කෙලින්ම බුද්ධං පච්චක්ඛාමි එතකොට මේ මාම මේ අමාරුයි කියන කතාව නොකියවත් කමක් නැහැ
බුද්ධම් පච්චක්කේයං ආදී වශයෙන් ධම්මම් පච්චක්කේයං ආදී එක වචනයක් කිව්වත් ඇති අර්ථ එක පාටම බුදුරජාන්සේ ප්‍රතික්ෂේප කරන්න එහෙමයි කියන්න බෑ කියලා හිතෙනවා නම් අර අනෙක් පදවලිනුත් කී හැකි උපසම්පදා ප්‍රතික්ෂේප කරන මට අමාරුයි කියලා එහෙම කරන්න ඒ ඇති එතකොට පද තියෙනවානේ පිළිගැනීම් සහ ප්‍රතික්ෂේප කිරීම සහ පිළිගැනීම් වශයෙන් පද 20ක් තියෙනවා ක්ෂේත්‍ර පද උපසම්පදාවේ අත් අයින් වෙනකොට ඔය තියෙන පල්ලය පද තියෙනවා ඉස්සලක බුද්ධම් පච්චක්කේ බුදුරජාන්සේ ප්‍රතික්ෂේප කරමි ධර්මයේ ප්‍රතික්ෂේප කරමි සංඝයා ප්‍රතික්ෂේප කරමි ශික්ෂා ප්‍රතික්ෂේප කරමි විනය ප්‍රතික්ෂේප කරමි ප්‍රාතිමෝක්ෂය ප්‍රතික්ෂේප කරමි උදෙසීම ප්‍රතික්ෂේප කරමි උපාධ්‍යයන් වහන්සේ ආචාර්යයන් වහන්සේ සද්ධි විහාරිකයන් වහන්සේ අන්තේවාසිකයන් වහන්සේ සමාන උපාධ්‍යයන් වහන්සේ සමාන ආචාර්යයන් වහන්සේ සබ්‍රහ්මචාරින් වහන්සේ ආන් එතකොට පද කීයද පද 14ක් තියෙනවා පිළිගන්න කියන්නේ පිළිගැනීම වශයෙන් මොනවද ගිහිතිමාන ගිහියෙක් වශයෙන් දරන්න උපාසකයෙකු විසින් දරන්න ආරාමිකයෙකු විසින් දරන්න සාමණේරයෙකු විසින් දරන්න තීර්ථකෙකු විදිහට දරන්න තීර්ථ ශ්‍රාවකෙකු විදිහට දරන්න ආශ්‍රමණයෙකු විදිහට දරන්න අසක්ක පුත්‍රයෙකු විදිහට දරන්න එතන 6යි එතන 6ද කොමාරි ඔක්කොම 22යි නේ ක්ෂේත්‍රපද 22ද වමාරි ගාණ හදා ගන්න ඉතින් මේකේ ගාණ හදා ගන්න බැරුවයි ක්ෂේත්‍රපද 20යි මට මතක විදිහට අතවා උක්කාන්ටිතෝ අනබිරතෝ න සාසනේ තවත් කාල කිරලා. එතකොට කියන මෙහෙමත් කියන අලං මේ බුද්ධයනේ මට භාග්‍යතුන් වහන්සේගෙන් වැඩක් නැහැ. අර සුභද්‍ර කියවාගේ සබ්‍රාහ්මචාරණ වහන්සේලාගෙන් වැඩක් නැහැ. එහෙමත් පුළුවන් ප්‍රත්‍යක්ෂාණය කරන්න. ඊළඟට මට බුදුරජාන්සේ කවර ප්‍රයෝජනයක්ද? එහෙම ඒ විදිහට මේ පද ටික පාවිච්චි කරලා කරන්නත් පුළුවන්. මට බුදුරජාන්සේ කවර අර්ථයක්ද කියලා මේ පද 14ම සම්බන්ධ කරලා ඒකත් කරන්න පුළුවන්. මට උපසම්පදායෙන් කවර ප්‍රයෝජනයක්ද එහෙම කියලා. ඊළඟට මම බුදුරජාණන් වහන්සේගෙන් වෙන් වුණා හොඳින්ම කියලා ඒ විදිහට අඟවන්නත් පුළුවන් ඒත් ප්‍රතික්ෂේපේ වෙනවා. හැබැයි තින් සම්පූර්ණ හිත යොමු කරලා කරන්නට ඕනේ. නිකන් හරියන්නේ නැහැ එතකොට. ඔන්න කියනවා යානිවා පණඤ්ඤානපි අත්ති විවචනානි ධම විවචනානි. ඉතින් තවත් තියෙනවා එතකොට බුදුරජාණන් වහන්සේට සමානව පාවිච්චි කරන වචන තියෙනවානේ. දැන් සුගතම් පච්චක්කාමි සමන්ත බද්දම් පච්චක්කාමි සමන්ත භද්‍ර කියන බුදුරජාණන් වහන්සේට තමයි සමන්ත භද්‍ර. මේ ඔන්නෝ විදියට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කම තියෙන විනය සම්බන්ධයෙන්ුත් පුළුවන් තව ඒවට ගැළපෙන සමාන වචන තියෙන්නේ ඒ වගේ. මේ පද 20ක් තියෙනවා ඒ පද 20ට සමාන වචන දාලා හැම කරන්න පුළුවන්. එතකොට ප්‍රත්‍යක්ෂානේ තවදුරටත් ඔන්න විස්තර කරන යථාර්ථයක් වෙන විදිය ඒ යම් ආකාරවලින් යම් සටහන් වලින් යම් නිමිති වලින් ප්‍රතික්ෂේප වේද අන්න ඒක කියනවා. තේහි ආකාරයේ තේහි ලිංගයේ තේහි නිමිත්තේ සික්කම් පච්චක්කාති අනේ ඒ ක්‍රමවලින් කරොත් තමයි හරියටම උපසම්පදා ප්‍රතික්ෂේප වෙන්නේ. උමතු කෙනෙකුගේ සමීපේ මම උපසම්පදා ප්‍රතික්ෂේප කරනවා කියලා කියවට තේරෙන්නේ නැහැ නේ උමතුයිනේ. හරියන්නේ නැහැ. පුද්ගලයා නැහැ එතකොට. චිත්තං කෙත්තංච කාලෝච පුග්ගලෝ පුග්ගලෝ කෙනෙක් නැහැ එතකොට. ඒ නිසා පුද්ගලයා ඉන්නට වඩා හොඳ කෙනෙක් කණ ඇහෙන කෙනෙක් තේරෙන කෙනෙක් වෙන්නට මේකේ ඉතින් මේ අට කතා වෙනම් මම ගොඩාක් විස්තර මේකට එනවා. ඊළඟට කියනවා කිත්ත චිත්තෝ සික්කං. ඒතර තමා මොකද වෙන්නේ? තමන් මොකක් හරි වේදනාවකින් වාගේ තද බල විදිහට වික්ෂිප්ත වෙලා. ඒ මට්ටම පොඩි මට්ටමට නෙවෙයි සම්පූර්ණ හිත විකෘතියට පත් වෙලා. ඒ වගේ වෙලාවකදී මේ උපසම්පදා ප්‍රතික්ෂේප කරාට ඒක හරියන්නේ නැහැ. කිත්ත චිත්තස් ඒ වගේම අරිසලා කිව්වා ඔය තමා උමතු වෙලාත් බෑ. උමතු වෙකු ළඟ තමන් ප්‍රකෘතියෙන් හිටියත් ප්‍රතික්ෂේප කරාට හරියන්නේ නැහැ එතකොට. දැන් අර පාර එහෙම යන්නේ කලෝ පාට රවුඩු අවාගෙන ඔක්කොම කොළ එකතු කරගෙන කළු පාට බෑග් වල කරෙත් තෙල්ලාගෙන අතෙත් තෙල්ලාගෙන දැකලා නැද්ද යනවා පාරවල් යනට දැකලා නැද්ද? අන්න ඒ වගේ කෙනෙක් ළඟට කියලා මම උපසම්පදා ප්‍රතික්ෂේප කරනවා කියලා කිව්වට හරියන්නේ නැහැ ඉතින්. මේ කාරයක් කියනද මන් දන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට ඒ දෙපැත්ත මෙන්න තමා වේදනාවට පත් වෙලා මොකක් හරි තදබල වුණ විකාරයෙන් වාගේ දොඩවන වෙලාවකදී වේදනාවකින් දොඩවන වෙලාවකදී තමන් උපසම්පදා ප්‍රතික්ෂේප කරනවා කියවට අර වචන වලින් හරියන්නේ නැහැ. ඒ වගේම තදබල වේදනාවක ඉන්න කෙනෙකු ළඟට ගිහලා යාට ඒක තේරෙන්නේ නැහැ. ඒතර හරියන්නේ නැහැ. දෙවි කෙනෙකුගේ සමීපයේදී මොකද දෙවිය ඉක්මනට අමතක කරනවා කියලා කියනවා. ඉතින් දෙවි කෙනෙකුගේ සමීපයේ දෙවියෙක් එහෙම එන්නේ නැහැ. මොකද හේතුව? දෙවිය උපසම්පදා කරන්න බෑනේ. ඒ ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ එතකොට. ඊළඟට අරිය කියන මිලක්කාස ඒ කියන්නේ වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක් වෙනත් භාෂාවක් කතා කරන කෙනෙකුට මම උපසම්පදා ප්‍රතික්ෂේප කරනවා කියලා කට තේරෙන්නේ නැහැ. දැන් අපි කියපු සිංහල වචනයක්වත් දන්නේ නැති කෙනෙකුට අපි කියනවා මේ ගිහිල්ලා මම උපසම්පදා ප්‍රතික්ෂේප කරනවා කියලා. හරියන්නේ නැහැ. දැනගන්නේ නැහැ නේ. විජානනම් කියන කොන්දේසිය නැති වෙනවා.
අපච්චක්කාතා හොති සික්කා. ඊළඟනේ මිලක්ක කියන එකට කියන ඒ විදිහේ පහත් භාෂාවක් කරන පහත්ද උසස්ද කියන එක නෙවතන කියන්නේ. මේ අරයට තේරෙන්නේ නැති භාෂාවකින් කරනකොට ඒක ප්‍රතික්ෂේපයේ සිද්ධ වෙන්නේ නැහැ. අරය කියන අරයකස්ස එතකොට කියන තේරෙන භාෂාව එක භාෂාව තේරෙන කෙනෙකුට ඒ භාෂාවෙම කියනවා. එතකොට හරි. එයාත් නොදැනගත්තොත් ඒත් හරියන්නේ නැහැ. මේ මොකද්ද කියන්නේ කියලා. දැන් අපිට සමහරලාට දැන් වචන තියෙනවානේ. දැන් සිංහලෙත් සමහරට වචන තියෙනවානේ තේරෙන්නේ නැති වචන. නේද? දැන් සිංහලෙත් අපි බැරෑරුම් වචනයකින් කියවක් කියලා. දැන් ඔය සිංහලේ සමහර වචන තියෙන්නේ මොකද යාවත් කාලීන කියන්නේ. යාවත් කාලීන කියන මොකද්ද? ඒ නවීකරණය කරනවානේ. ඒ අලා අප්ඩේට් කියන්නේ මේ අලුත් වැඩියා කරනවා අප්ඩේට් කරනවා නවීකරණය කරනවා. අන්න ඒ වගේ අර සමහර වචන තියෙනවානේ දන්නේ දේවා. ඉතින් ඒක එහෙම කරලා වැඩතර තේරෙන භාෂාවකින් කියන 2:50 කියන්නේ මා රාජ්‍ය අම්මලට බණ කියවා කියලා මේ එහෙම අන්න ඒ විදිහට 2:50 භාෂාවෙන් කියවා කියලා නේද කියන්නේ. එහෙම දුරු එහෙම නේ කියන්නේ. දෙකේ පන්තියේ. ආ දෙකේ පන්තියේ වචන වලින් කියවා කියන්නේ. අන්න එහෙම කියනකොට නම් තේරෙන ඉතින් දැන් කමන්නේ ඉතින් මේක ඉතින් බණ කියන නෙවෙයිනේ. ඔබ සම්පදා ප්‍රතික්ෂේප කිරීමක් නේ. දවාය ආ සෙල්ලමට කියනවා. හරියන්නේ. ආ රවාය පැකිලි පැකිලි කරනවද නැද්ද කරනවද නැද්ද එහෙම කියන හරියන්නේ නැහැ නේ. ඊළඟට අසාවේතුකාම අරය ඇහුවේ නැත්තම් හොඳයි කියලා හිතාගෙන කරන. ඒ කියන්නේ මෙහෙම් බැරිය උපසම්පදා ප්‍රතික්ෂේප කරලා ඉන්නවා. එතකොට අරය දන්නේත් නැහැ. එතකොට උපසම්පදායෙන් ඉන්නවා වගේ පෙනී සිටනවා. අරයට කිව්වනේ ඒ නිසා මට දැන් ආවල් එක් කරාට වැරදි නැහැ කියලා හිතාගෙන අන්න ඒ වගේ අවස්ථාවක් ගත්තොත් ඒ නිසා අරයට ශ්‍රවණය කරනු කැමැත්තෙන්ම කරන්නට ඕනේ. ඉතින් කියන දැන් ශ්‍රවණය කරනු කැමැත්තෙන් හයියෙන් කියනවා. හැබැයි එයාට තේරෙන්නේ මේ ඇහුන්නේ නැත්තම් ඒත් හරියන්නේ නැහැ. එනිසා ඒක පැහැදිලිවම කියලා මේක ගෞරවණීය වැඩක් නේ. ඉතින් ඒ විදිහට කරන්නට නේ. ඊළඟට කියන තේරෙන්නේ නැති පල් මෝඩයෙකු ළඟ උපසම්පදා ප්‍රතික්ෂේප කරන ඒත් හරියන්නේ. එතකොට කෑලි කෑලි හැලලා බෑ සම්පූර්ණයෙන්ම ඒක තේරුම් ගන්නට ඕනේ. සබ්බසෝවාපන නසාවේති අපච්චක්කාතා හෝති සික්ඛා. හරියටම ඉතින් යාට සම්පූර්ණයෙන් ශ්‍රවණය වෙන්නට ඕනේ. මම උපසම්පදා ප්‍රතික්ෂේප කරනවා කියනකොට දැන් උපසම්පදාව කියන එක කියුන්නේ නැත්තම් ප්‍රතික්ෂේප කරනවා කියන විතරක් නම් ඒත් හරියන්නේ. මුළු හදවතින් මේතකොට එක කෙරෙන්නට උන හිතම යොමු කරලා. ඊළඟ මේ තුන ධර්ම කියන එක තෝරනවා. යෝසෝ අසද්දම්මෝ ගාමදම්මෝ වසලදම්මෝ වචන කීයද? අසද්දම්මෝ ගාමදම්මෝ වසලදම්මෝ දුට්ටුල්ලං ඕදකාන්තිකං රහස්සං ද්වයන්ද්වේ සමාපති වචන හතක් පාවිච්චි කරලා තියෙනවා. අසත්පුරුෂ ධර්මයක්. මිනිස්සු අපට වඳින්නේ පුදාන්නේ වැඩිපුරමයි. මේ අසද්ධර්මය නැති නිසා නේද? අසද්ධර්මය තියෙනවනම් දැන් මේ කාන්තාව 3-4 දෙනෙකුත් නතරලා හිටියනම් මොකද වෙන්නේ? ආන්න එහෙම නේ. එතකොට ඉතින් හරියන්නේ නැහැ. එතකොට මම එතකොට ඒ නිසා තමයි මෙතන මේ මෙතන අසද්ධර්මය කියලා කියනවා. එතකොට ඒගොල්ලෝ ඒ අසද්ධර්මය හැසිරුණාට මොකද? ඒ අසද්ධර්මය හැසිරෙන්නේ නැති එක උතුම් කියන එක සමාජය පිළිගන්නවා. බහුතරයක් දෙනා පිළිගන්නවා. මේකයි දැන් උපාසකම්මලට තමන්ගේ ස්වාමියාට වඳින්න කියලා කීවට මහත්තයා කියලා කතා කරන්න කියලා කීවට කතා කරන්නව නෑ. කතා කරන්න බෑ. මේ මිනිහාගේ හැටි මන් දන්නවා. මේ මිනිහට මහත්තයා කියන්න වඳින්න මට බෑ කියලා හිතන මේ සමාන. අනේ හාඳුරරොන්ට පසඟ පිටවල වඳිනවා. අනේ වගේ තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මයිතුන සේවනය කරත් කෙලස් තියෙන කමට අසද්ධර්මයේ එක සත්පුරුෂ ධර්මයක් හොඳ එකක් නෙවෙයි කියලා දන්නවා. ඒක ලාමකයි කියලා දන්නවා කොටින්ම. මේකයි. ගාමදම්ම ඒ කියන්නේ ලාමක නීච කෙනෙක්. වසලදම්ම කිරිටි ධර්මයක්. දුට්ටුල්ලම් ඒත් ඒ අර්ථෙම තමයි. ඕදකාන්තිකම් මෛතුන සේවනය කරාට පස්සේ නාන්න ඕනේ ඇතිනේ. ඒකයි ඕදකාන්තිකම් ජලකෘත්‍ය අවසන් කොට ඇති. රහස්‍ය රහසින්නේ තිරිසන් සත්ත්වව ගිලිපිට කරන්නේ නැහැනේ. ද්වයන්ද්වය සමාපත්තිය දෙදෙනෙකු දෙදෙනෙකුම සමාදින සමාපත්තියක්. මේ මෛතුන සේවනය කරනකොටත් ඉතින් මේකත් මේ හිත වික්ෂිප්ත වෙලා තියෙනවා නම් බැරුව ඇතිනේ. හිතේ තැම්පත්කමක් තියෙන්න එපා. ඒ කියන්නේ ඇයි රාමණ මේ කියන්නේ අපට තියෙන මිච්ඡා ධ්‍යාන කියලා තියෙන අංගුත්තර නිකායේ. ඒ කියන්නේ ඒ විදිහටත් කෙලෙස් සමගත් හිතේ යම්කි තැම්පත්කමක් ඇති වෙනවා. අන්න ඒවා එකක්. ඒසෝ මේ තුන ධර්ම මේක තමයි මෛතුන ධර්මය කියලා කියන්නේ. දැන් ඔය මිතුන කියන එක ලග්නෙ මොකද්ද ලෝගෝ එක තියෙන්නේ? ලග්නෙ තියෙන මිතුන කියන්නේ මොකද්ද ලෝගෝ එක තියෙන්නේ? යාළුව දෙන්නෙක් වගේ එකට ඉන්නේ අර දෙපැත්තෙන් ඉඳලා. මිතුන කියන එක තමයි මෛතුන වෙන්නේ.
මේතුන කියලා කියන්නේ ස්වභාවය කියන එක මයිතුන ස්වභාවය පතිසේවති කියලා කියන්නේ යෝ නිමිත්තෙන නිමිත්තං අංගජාතේන නිමේක පුරුෂ නිමිත්තෙන් ස්ත්‍රී නිමිත්ත පුරුෂාංගජාතෙන් ස්ත්‍රී අංගජාතේ අඩොම් වශයෙන් තලයට මාත්‍රයක්වත් ප්‍රවේශ කිරීමෙන් ආය මයිතුන සේවනය කරනවා කියන්නේ මේ කසාද බැඳුම් මිනිස්සු වාගේ ගැහණු පිරිමි වාගේ නෙමෙයි එක ස්වල්ප මොහොතක් හරි එහෙම වුණා නම් එතනින් එහාට ඉවරයි උපසම්පදා ඉවරයි අන්තමසෝ තිරච්ඡානගතය අපි තිරසංගත තැනැත්තිය එක සමගුණත් මයිතුන සේවනය කරොත් ඒක සිද්ධ වෙනවා ඉතින් මනුෂ්‍ය ස්ත්‍රිය ගැන කවර කතාවද කියලා අහනවා ඒ නිසා ඒක විස්තර කරනවා ඊළඟට පරාජිකෝ හෝති කියන එකේ තේරුම සේයතාපිනම පුරුෂෝ සීසච්චින්න ඕන්න බලන පරාජික හතරේ උපමාටික ඒවා නිතර මතක තියා ගන්නට ඕනේ යම්සේ ඔළුව සිඳිච්ච මිනිස්සෙක් ඒ ශරීරයෙන් පමණක් ජීවත් කරන්න බෑනේ අන්න ඒ වගේ තමයි මෛතුන සේවනය කරව භික්ෂුවත් මෛතුන සේවනය කර ආශ්‍රමණය කරන අසක්්‍ය පුත්‍රයෙක් බවට පත් වෙනවා ඒ නිසා පරාජික පැරදුනා කියලා හඳුන්වනවා අසංවාසෝ කියලා කියන්නේ සංවාසය කියන්නේ මම ඉස්සෙල්ලා විස්තර කරේ ඒක කම්ම ඒක උද්දේ සමසික්කත ඒක සංවාසය එතකොට මේ සංවාසය එකට හිඳීම ඒ කියන්නේ විනය කර්ම කිරීම වශයෙන් පාමොක් උදෙසීම වශයෙන් ශික්ෂාවල හික්මීම වශයෙන් සමාන හැසිරීමක් පරාජිකාවෙච්ච පුද්ගලයාත් එක්ක නැහැ ඒ නිසා එයාට අසංවාස කියලා කියනවා තිස්සෝ ඉත්‍යෝ ස්ත්‍රිය තුන් දෙනෙක් මානුෂ ස්ත්‍රිය අමනුෂ ස්ත්‍රිය තිරච්ඡානගත ස්ත්‍රිය ඊළඟට උපතෝභ්‍යාංජනකයෝ තුන් දෙනයි එකවද මානුෂ උපතෝභ්‍යාංජනක අමනුෂ උපතෝභ්‍යාංජනක තිරච්ඡානගත උපතෝභ්‍යාංජනක පාණ්ඩකයෝ තුන් දෙනයි මානුෂ පාණ්ඩක අමනුෂ පාණ්ඩක තිරච්ඡානගත පාණ්ඩක තයෝ පුරුෂ මානුෂ පුරුෂ අමනුෂ පුරුෂ තිරච්ඡානගත පුරුෂ කියලා බෙදලා යනවා එතන මෛත්‍රණ සේවනය කිරීමේ මාර්ග 30ක් ගැන කියවෙනවානේ ඉතින් මානුෂ ස්ත්‍රිය කවුරුද දන්නවනේ මානුෂ ස්ත්‍රිය අමනුෂ ස්ත්‍රිය ඒත් පුරවනේ යක්කී පේතිච නාගීච කියලා රෙන්නේ අපට විනීත වස්තු වල දිනවා යක්ෂණියක් සමග මෛත්‍රණ සේවනය කළත් පරාජිකා වෙනවා තිරච්ඡානගත ස්ත්‍රියක් සමග මෛත්‍රණ සේවනය පරාජිකා වෙනවා එතකොට මානුෂ ස්ත්‍රියගේ මාර්ග 3යි අමනුෂ ස්ත්‍රියගේ මාර්ග 3යි තිරච්ඡානගත ස්ත්‍රියගේ මාර්ග 3යි තය උපතෝභ්‍යංජනක දැන් උපතෝභ්‍යංජනක කියොත් එහෙම ඒකෙත් මනුෂ්‍ය උපතෝභ්‍යංජනක අමනුෂ්‍ය උපතෝභ්‍යංජනක තිරච්ඡානගත උපතෝභ්‍යංජනක කියලා 3යි එතකොට එතනත් මෛතුන සේවනය කිරීමේ මාර්ග 3 ගානේ තියෙනවා එතකොට ඒ විදිහට තමයි එහෙනම් එන්නේ 6 + 3 = 18යිනේ මාර්ග 18යි එතකොට එතකොට තයෝ පාණ්ඩක පාණ්ඩකයෝතර තුන් දෙනයි මනුෂ්‍ය අමනුෂ්‍ය තිරච්ඡානගත පාණ්ඩක කියලා තුන් දෙනයි එතකොට තයෝ පුරිස එතකොට පුරුෂයෝ එතන තතර තුන හතර එතන 6යි එතකොට මේ 6 දෙනාගේ 6 + 2 12යි 12 යතන 18යි 30යි ඔන්න ඔය විදිහට තමයි මෛතුන සේවනයේ කිරීමේ මාර්ග 30ක් කියන්නේ එතකොට උපතෝභ්‍යංජනකයක් කියලා කියන්නේ පුරුෂ ලිංග ස්ත්‍රී ලිංග දෙකම පිටලා තියෙනවා උපතෝභ්‍යංජනක කියන්නේ ඒගොල්ලන්ට උපතෝ කියන්නේ දෙකම කියන එකනේ දෙකක් කියන එකනේ මනුෂ්‍ය ස්ත්‍රියක මනුෂ්‍ය ස්ත්‍රියක සමග තයෝ මාගේ මනුෂ්‍යත්‍ය ඇත මනුෂ්‍යත්‍රි මනුෂ්‍ය ස්ත්‍රියගේ මාර්ග 3යි මුඛ මාර්ග යෝනි මාර්ග ගුද මාර්ග කියලා ඒ වගේ පතිසේම සේවනය කරන කෙනාට පරාජිකා වෙනවා ඉතින් ඒක කියන වච්ච මාර්ග පස්සාව මාර්ග මුඛ මාර්ග අමනුෂ්‍ය ස්ත්‍රියගෙත් මේ මාර්ග 3යි ඒත් මේ තියෙන වච්ච මාර්ග පස්සාව මාර්ග මුඛ මාර්ග මනුෂ්‍ය උපතෝභ්‍යංජනකයාගෙත් ඒ විදිහට මාර්ග 3යි තිරස්චානගත ඒත් එහෙමයි අමනුෂ්‍ය ඒත් එහෙමයි එතකොට තමයි 18ක් මනුෂ්‍ය පාණ්ඩකයාගේ මුඛ මාර්ග ගුද මාර්ග කියලා දෙකයි අමනුෂ්‍ය පාණ්ඩකයාගෙත් එහෙමයි එහෙම තමයි යෙදෙන්නේ එතකොට ඒ විදිහට ආපස්සේ ඒ විදිහට එනවා ඊළඟ භික්ෂුස සේවන චිත්තං උපට්ඨිතේ භික්ෂුවට යා සේවනය කිරීමේ හිත උපන් වෙලාවේදී මනුෂ්‍ය ස්ත්‍රියක සමග වරචස් මාර්ගයේ මෛතුන සේවනය කිරීම පරාජිකා වෙනවා භික්ෂුවට සේවන චිත්ත උපන්න ඉති අර විදිහට දා බලා ගන්න ඕක ඉතින් එකින් එක කියවන්න ඕන නැහැ ඒ විදිහට බලා ගන්න තේරෙනවනේ ඊළඟට භික්ඛු පච්චාත්තිකා කියන මාතෘකාවක් එනවානේ භික්ෂුවන්ට පස මිත්‍රෝ භික්ෂුන්ට සතුරු ඒ කියන්නේ භික්ෂුණාලාගේ උපසම්පදාව නැති කරවන්න ඕන කියලා හිතාගෙන අර විදිහට මේ මනුෂ්‍ය ස්ත්‍රියක් අල්ලගෙන ඇවිල්ලා භික්ෂුවකගේ ආංග ජාතය තුළ ඉන්දුවනවා එතකොට ඒ වගේ වෙලාවකදී මම නෙවෙයි ඒගොල්ලෝ තමයි කරේ කියලා හැම බේරුමක් හම්බෙන්නේ තමන් ඒකෙන් ආස්වාදයක් වින්දානම් ඒ කියන්නේ කියන පවිට්ටම් ප්‍රවේශ කරන ලද වෙලාවේ ප්‍රවේශ කළ තියාගින්න වෙලාවේදී නැවත ඉවත් කරන වෙලාවේදී
වින්දනයක් වින්දනම් හාමුදුරුව පරාජික ආරයා කරපු නිසා මෙයා කරපු නිසා කියලා හරියන්නේ නැහැ. ඔය කියන පවිට්ට ප්‍රවේශාදී ඔය කියපු ආකාර කෝකෙන් වුණත් එකක් හරි ඉවසවනම් මේ පරාජිකා වෙනවා. එතකොට ඊළඟට මනුස්ස ස්ත්‍රී සම්බන්ධයෙන් මුඛ මාර්ගයේ සම්බන්ධෙත් එහෙමයි, ගුද මාර්ගයේ සම්බන්ධෙනුත් එහෙමයි. ඊළඟට නිදිවර්ණ තැනැත්තියක ගෙනල්ලා, නිදාගෙන හිටපු තැනැත්තියක ගෙනල්ලා, මැරිච්ච තැනැත්තියක ගෙනල්ලා, උමතූ තැනැත්තියක ගෙනල්ලා, බීලා වාගේ ප්‍රමාදුලා හිටපු තැනැත්තියක ගෙනිලා, මැරිලා මේ දිරලා ගිහිල්ලා මේ නැති තැනැත්තියක ගෙනල්ලා, මැරිලා බොහෝ සෙයින් දිරලා ගිහිල්ලා නැති තැනැත්තියක මලමිනියක් ගෙනල්ලා, ඒ කොයි මාර්ගෙන් හරි කරා නම් ඒ හැම අවස්ථාවකදී මේ භික්ෂුව ප්‍රවේශය හෝ ප්‍රවේශ කළ තියා ගැනීම හෝ ඉදි ආපසු ගැනීම ඒ අවස්ථාවේදී ඉවසුවා නම් පරාජිකා. ඊළඟ භික්ෂුණ පස මිතුර ඉතින් මැරුණු බොහෝ සෙයින් ක්ෂය වෙච්ච ඒ වගේ තැනැත්තියක මල සිරුරක් ගෙනලා හැම කරනකොට ඒත් ඒ විදිහට ඉවසුවොත් ඒකෙදි කියන්නේ තුල්ලච්ඡය එකක් වෙනවා. පරාජිකා වෙන්නේ තුලසිය, පරාජිකා වෙන්නේ බරපතලයි. ඉතින් පරාජිකාම වෙන්නේ නැහැ, තුල්ලච්ඡය කියන මට්ටමට යනවා. ඉතින් ඒකට ප්‍රතිකර්ම කරලා ඉතින් උපසම්පදාව නැති වෙන්නේ නැහැ. එතකොට තුල්ලච්ඡය කියන මහවරද කියන එකනේ පරාජිකා වලට මෙහා පැත්තේ තියෙන මහවරද. බික්කු පාච්චාත්තික අමනුස්සෙත්තින් තිරච්චාන ගතින්. එතකොට කියනවා භික්ෂුවන්ට සතුරු අර විදියට මිනිස්සයෝ අමනුස්ස ස්ත්‍රියක් ගෙනල්ලා තිරච්චාන ගත ස්ත්‍රියක් ගෙනල්ලා, මනුස්ස උබතෝ ව්‍යංජනකේ, කමනුස්ස උබතෝ ව්‍යංජනකේ, තිරච්චාන ගත උබතෝ ව්‍යංජනකේ, ඔය විදියට ඒ එහෙම කරා නම් ඒත් එහෙම තමයි. ඉතින් ඔය විදිය ඕකද මම ඔක එකින් ඔක්කොම කියන්න ඕනේ නැහැනේ, තේරෙනවා ණය ක්‍රමයේ ගන්න හැටි. එතකොට ඔය තියෙන්නේ කොයි අවස්ථාවෙන් ගියත් තමන් ඉවසුවේ නැත්නම් ආස්වාදය එනම් තමන්ට ආපත්‍යක් වෙන්නේ. නමුත් ඉතින් එහෙම නොඉවසා ඉන්න පුළුවන් මේ ලෝකේ කීයෙන් කී දෙනෙකුටද පෘතුග්ජනායකින්නේ? පෘතුග්ජනායකෙන් ඉතින් කීයෙන් කී දෙනෙකුටද ඒක කරන්න පුළුවන්? අර අන්දවාන එක ස්වාමීන් වහන්සේ නමක් ගැන නම් ඔක සඳහන් වෙනවා. නාන්සේ අන්දවානේ දිවා විහරණය කරනකොට අර පණිතර ගෑණියක් කියලා මයතුන සේවනය කරන්න ලෑස්ති වෙනකොට උනාසේ පයින් ගහවුවා. ඊට පස්සේ මේ ගෑණි පෙරි පෙරි පෙරලි පෙරලි ගියා වාර ගන්නවා. එනං ඉතින් එහෙම තියෙනවා. ඉතින් ඔය ටික බලා ගන්න මම අමුතුවෙන් කියන්න ඕනේ. බික්කු පච්චාත්තිකා කියලා කියන්නේ භික්ෂුවන්ට සතුරු ඇත්වර ලිච්ඡවීන් පස්සේ කාලේ විකාර කරන්න පටන් ගත්තානේ. ඊට පස්සේනේ අර මේ විනාශ වුනේ. රාජපච්චාත්තිකා කියලා කියනවා. ඉතින් මේ රජවරුන්ට සතුරු පිරිසක් එහෙම කළා නැත්තම් හොරු හොරුනේ හොර කර මේ සතුරු රජවරු ඊළඟට මේ හොරු සතුරු වෙලා ඉන්නවා ආමුදුරවරුන්ට, ඊළඟට ධූර්තයෝ ආන්දුරවරුන්ට සතුරු වෙලා ඊළඟ සතුරු වෙලා ඉන්න කට්ටිය, ඊළඟට අංජනංගෙලියෝ මේ නිදන් ගන්න එහෙම යන්නේ, ඒ වගේ එහෙම තුන විදිහට තියෙනවා. ඔන්න ඔය විදිහට ඒ කියන්නේ එහෙම කරන්නේ ඇයි නිදන් ගන්න යන අපි කියලා දැන් තුන්කොළ දොල්ල දරුවෝ හැම හොයනවානේ. දැන් හාමුදුරු කෙනෙක් තුන්කොළ දොල්ල වාගෙන එතකොට ඒ වාගේ හාමුදුරු කෙනෙකුට එම් බිලි දෙන එක බරපතල පාපයක් සිල්වත් හාමුදුරු කෙනෙක් කියලා ඒ හාමුදුරුවන්ගේ අර මේ මහානකම නැති කරවන්න එහෙම කරනවා. කරවලා ඉවරලා අරගෙනට හාමුදුරු අතට සීලවන්තයෙක් නෙවෙයි ආන්නේ වාගේ කරනවා කියන්නේ. උපල ගන්ධ පච්චත්තික කියන්නේ ඒකයි. ඊළඟ නිදාන් හිටව භික්ෂුවකට අර විදිහට මයිතුන සේවනය කරනවා. ඉතින් අවදි වුණා හදිස්සියෙන්. එතකොට මොකද වෙන්නේ? ආස්වාද ඉවසුවා නම් මොකද වෙන්නේ? ඉතින් උපසම්පදා ඉවරයි. ඉවසුවේ නැත්නම් අර දූෂණය කරපු කෙනා දූෂණයට ලක් වෙච්ච නිසා නෙවෙයි, ලක් වෙච්ච කෙනා නෙවෙයි, දූෂණය කරපු කෙනා එළවන්නට උනේ උපසම්මේ සාසනේ. ඊළඟ සුත්ත සාමණේරාමි විපටිපාජිත නිදාගනු සාමණේරයෙකුට අර විදිහ වැරදි විදියට පිළිපැද්දා. ඒ වගේ අවස්ථාවකදීත් සාමණේර දෙදෙනාම නැසිය යුතුයි. පටිපුද්දෝ න සාදීයති. එතකොට සාමණේරයාගේ ඉවසුවේ නැත්නම් අර දූෂකයා ඇලවලා දාන්නට ඕනේ. එතකොට දූෂිතය නෙවෙයි. එතකොට සාමණේරෝ සුත්ත භික්කු මේ සාමණේරයෙක් එතකොට නිදාගත්තු භික්ෂුවකට වැරදි විදිහට පිළිපදිනවා අර විදිහට. ඒ වගේ අවස්ථාවක දෙන්නම ඉවසුවා නම් දෙන්නම අයින් කරන්නට නැත්නම් දූෂකයාව ඉවසන් ඉවත් කරන්නට ඕනේ. සාමණේරෝ සුත්ත සාමණේරාමි සාමණේරයෙක් නිදාගත්තු සාමණේරයෙකුට එහෙම කරනවා කියලා ඒත් ඒ න්‍යායම තමයි. එතකොට වැරද වෙන්නේ නැති කාටද වෙන විස්තර කරනවා. නොදැන අපි කියන දැන් නිින්ද ගිහිලා හිටියා කියලා කියනකො ඒ වගේ වෙලාවක දන්නේ අන්නේ වගේ අර අන්දවනේ හාමුදුරු කෙනෙකු ගැන කියවෙන්නේ. අර අසාදියන්තස් අර අන්දවනේ හාමුදුරුවන්ට ගෑණිකට පයින් ගාලා එළෙවි ආන්නේ වගේ අවස්ථාවක් ඉවසන්නේ. උම්මත්තකස් උමත් වෙලා ඉන්න හාමුදුරු කෙනෙකුට හැබැයි උමතුකම එසේ උමතුකමක් නෙවෙයි රත්තරණුයි ගින්දරයි එක විදිහට මඩින
අසුචි සඳුනුයි එක විදිහට මඩින කෙනෙක් වෙන්නට ඕනේ. එක විදිහට අතපත ගානවා වගේ. රත්තරණුයි ගින්දරයි ගත්තේ රත්තරන් සීතලයි ගින්දර උණුසුම්. එතකොට මේ දෙකම එක විදිහට අත ගානවා මඩිනවා ඒ වගේ දේවල් කරන මට්ටමක. අසුචි සඳුනුයි ගත්තේ ගන්ධය අනුව. අසුචි දුර්ගන්ධයි සඳුන් සුගන්ධයි. මේ දෙකම එක විදිහට පාවිච්චිට ගන්නවා. මේ මට්ටමට උමතු වෙච්ච කෙනෙක් තමයි ගන්නෙ. එහෙම නැත්නම් ඇවිල්ලා මේ ඔබ හංශ මගේ තාත්තද? ඔව් තාත්තා තාත්තා තාත්තා. එහෙම නැත්නම් මේ නාන තැනකට ගිහිල්ලා ඉවරලා හිටන් කුණු කටුවේ කරි මගේ කරි සතෙක් ඉන්නවා දැකලා උඹද යකෝ මගේ කන්නේ කියලා පයින් ගෑවුවොත් එක කනවනේ. අන්න ඒත් පිස්සුනේ. ඒ පිස්සු මට්ටම බෑ. සම්පූර්ණයෙන්ම පිස්සු හැදිලා 100%ක් පිස්සු තියන්නට ඕනේ. පොඩි ෂෝට් එකක් තිබුණා කියලා බෑ. සාන්තත භානවාරෝ නිට්ටිතෝ එක වර අවසානයි. එතකොට මොකද තමයි සිද්ධි ටික මේකේ ආවේ. දැන් මේ විනීත වස්තු කියලා කියන්නේ විනීත කියලා කියන එකේ තේරම නිරවුල් කරන ලද විනිශ්චය කරන ලද වස්තු කියන්නේ සිද්ධි. කවුද විනිශ්චය කළේ? භාග්‍යතුන් වහන්සේ.